දිනපතා ඇහෙන අලුත්ම පුවත් දැනගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කුඩා සීනුව එබුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. සීන සැබැහැවන්නේ කලාතුරකින්. බොහෝ සීන සැබැහැ නොවනත් එඳහිට හෝ සැබැහැවන සීන අප කාගේ ජීවිතවලට ගෙන දෙන්නේ පුදුමාකාර චමත්කාරයක්. අනපේක්ෂිත ලෙස කෙනෙකුගේ ජීවිතය මරණයේ සෙවනැල්ලෙන් වැසී යන මොහොතකදී පවා හිටි හැටියේම සැබැහැවන සීන ඉතා සංවේදීජනකයි. පකිස්තාන සම්භවයක් සහිත ඇමරිකානු යුවතියන් 29 හැවරදී පාතිමා අලි දරුණු පිළිකා රෝගයකට ගොදුරුවීමෙන් පසු ඇයට තිබුණේ එකම සිහිනයයි. ඒ යළි ජීවිතයට වසන්තය උදාකර ගැනීමේ සිහිනය නම් නොවේ, ආදරයෙන් අත්වැල් පටලාගෙන ඉතිරිභාගය සතුටින් ගත කිරීමට කූඩු තැනීමේ සිහිනය නම් නොවේ. සෑම කාන්තාවකගේම ලොකුම ආසාව වන දරුවන් හදා ගැනීමේ සිහිනයකුත් නොවේ. ජීවත් වීමට වාසනාව ඇත්තේ තවත් වසරකට පමණක් බව වෛද්‍යවරු තහවුරු කළ මොහොතේ ජීවිතය කඩා වැටුණු මේ සුන්දර යුවතියට තිබුණු එකම ආසාව වුණේ මෙලොවින් සමු ගැනීමට පෙර ලොව පුරා සංචාරය කිරීමේ සිහිනය. දැන් සැබෑවීමට යන්නේ ඒ සිහිනය. මරණය අතැතිව ලොව වටා සංචාරය කරන්න සුන්දර යුවතියට අවස්ථාව ලැබුණා. ජීවිතය හැරදා යාමට සිදුවන බව දැන දැනම ඇය ඒ සීනිය සැබෑ කරගනිමින් සිටිනවා. ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ වඩාත්ම ජනප්‍රිය රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වන ටොප් ජේප් 15 වැනි වැඩසටහනකට තරඟ කරමින් ජනප්‍රියත්වයට පත් වූ ඇයට වැළඳී තිබුණේ ඉතා දුර්ලභ අස්ථි පිළිකාවන්. රිවින්ග් සර්කෝමා නැමැති මේ දුර්ලභ පිළිකා විශේෂය අස්ථි හෝ මෘදු පටක ආශ්‍රිතව පැතිරී යනවා. ඒක හිතාගන්නවත් බැරි දෙයක්. ඒක තමයි මගේ ජීවිතය මුහුණ දුන්න ලොකුම කම්පනය. ඒත් මන් දන්නවා මේක පරද්දන්න මට තියෙන එකම මාර්ගය ධනාත්මකව හිතන එකයි, හැමෝම එක්ක සතුටින් කාලය ගත කරන එකයි කියලා. ජීවත් වීමේ කාලය පිළිකා මාරයට භාරදී සිතේ සතුටින් ජීවත් වීමේ ආසාවෙන් පසුවන ඇය ලොවටා සංචාරය කරමින් තම සූපවේදී වෘතිය වඩ වඩාත් වර්ණවත් කර ගැනීමට කල්පනා කරනවා. මගේ ජීවිතයේ දැන් මට ඇති එකම ආසාව විවිධ රටවල කෑම වර්ග අත්හදා බලන එක. ඒවා රස බලන එක ලෝකේ හොඳම අවන්හල නැරඹීම විතරයි. පාතිමාට පිළිකා රෝගය වැළඳී ඇතැයි මුලින්ම අනාවරණය වුණේ පසුගිය ජූලි මාසේ. ඒ ඇය කෑම සහ වයින් ප්‍රදර්ශනයකට සහභාගී වෙමින් සිටින අවස්ථාවක. එසේ වුවන් නිවැරදිව හා කලිනමින් ප්‍රතිකාර ගන්නේ නම් මාස දෙකක් ඇතුළත පිළිකාව ඉවත් කරගත හැකි බව වෛද්‍යවරුන් ඇයට පැවසීමෙන් ඇය ජීවිතය ගැන බලාපොරොත්තු අලුතින් අලුත් කරගත්තා. අගෝස්තු මාසයේ අගභාගයේ වෙද්දී වෛද්‍යවරුන් පැවසූ පරිදි ඇයට පුදුම සුවයක් දැනෙන්නට පටන් ගත්තා. ඇය අනාගතය ගැන සිහින පොදිබඳින්නට පටන් ගත්තා. එසේ සැප්තැම්බර් මාසයේ මුල් භාගයේදී ඇගේ උකුළු පෙදෙසේ දරුණු වේදනාවක් දැනෙන්නට වීමෙන් නැවත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පාතිමාට සිදු වුණා. පිළිකාව ඇය අතහැර නොගිය බව ඇය දැනගන්නේ ඒ මොහොතේ. ඒ වන විට මේ වෛරසය ඇගේ සිරුර ආක්‍රමණය කර තිබුණා. පරීක්ෂණ කීපයකින් පස්සේ ඩොක්ටර්ස්ලා මට වාඩි වෙන්න කිව්වා. ඔවුන් මා දිහා මොහොතක් බලාගෙන සිටියා. පස්සේ මෙහෙම කිව්වා, මේ බලන්න පිළිකාව ආපහු ඇවිල්ලා. දැන් නම් ඒක හරි අවදානම්. ප්‍රතිකාර සාර්ථක වෙලා නැහැ. මට කියන්න කලින්ම මං තව කොච්චර කාල ජීවත් වෙනවද? අවුරුද්දක්. වෛද්‍යවරු අනුමාන කළේ එලෙසයි. ඇත්තටම ඒක අහපු ගමන් මට පිස්සු හැදුනේ නැති ටික විතරයි. නෑ නෙවෙයි, ඇත්තටම පිස්සු හැදුනා වගේ දැනුණා. ඒ ජීවිතය කියන්නේ එක්තරා විදිහක පිස්සුවක් තමයි. පිළිකා මාරයා තම ජීවිතයේ මරණය උදා කිරීමට දින ගණන් කරද්දි ඇය කල්පනා කරන්නට උනේ යුරෝපයේ සුපිරිපන්නේ අවන්හලේ ඇති ආහාරවල රස බැලීම ගැන. මේ වන විට ඇගේ වම අත වාරු නැහැ. සිදුව තිබෙන්නේ වඩාත් ප්‍රියකරන ඉහුම් පිහුම් කටයුතු කිරීමේ ආසාව ඇයට අත්හැර දැමීම. ඒ ඇරත් පිළිකා දෙපයේ අස්ථි වටා පැතිරෙන්නට පටන්ගෙන ඇති බැවින් ඇය දැන් ඇවිදින්නෙන් කේලිකරු ආධාරයෙන්. මට ඇති එකම දුක ආපහු වතාවක් මං ආස කරන එහුම් පිහුම් කරන්න බැරි එක විතරක්ම නෙවේ, මගේ යාළුවොත් එක්ක ඉස්සර වගේ පහක් දහන්න බැරි එකයි. ලෝවටා සංචාරය කිරීමේ ඇගේ සිහිනය සැබෑ වන බව ඇය නිශ්චිතවම දැනගන්නේ පසුගියදා. ඒ සැබෑවක් වුණේ ඇමරිකානු ප්‍රහසන රංගනයෙන් ජනප්‍රියට පත් වූ එලන් ලී ඩිනෙන්ජන් විසින් මෙහෙවනු ලබන එක්තරා රූපවාහිනී වැඩසටහනකදී. එම වැඩසටහනට ආරාධනා ලැබ ඊට සහභාගී වූ පාතිමාට ඇගේ සිහිනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50,000ක චෙක්පතක් පිරිනැමුවා. ඊට අනුග්‍රහයකත්වය දැක්වූ ෂටල්ෆ්ලි ආයතනය පිළිකා රෝගීන් සඳහා සුබසාධන ව්‍යාපෘති රැසකට දායකත්වය ලබා දෙන සංවිධානයක්.
දැනට මට අවුරුද්දක් ජීවත් වෙන්න තියෙනවා මේ හීන හැබෑ කරගන්න. පිළිකාව මට කාරුණික වෙනවා නම් ඊළඟ වසරේ මගේ 30 වැනි උපන්දිනය සමරන්න පුළුවන් වේවි. නාස්ති කරන්න තරම් කාලයක් මට ඉතිරි වෙලා නැහැ. මට ජීවත් වෙන්න තියෙන්නේ තව මාස 12ක් විතරයි. ඊළඟ මාස 6ක කාලයේ ජීවත් වීමේ වාසනාව උරඟා බැලීමට අවධානය යොමු උනන්. එය නිෂ්ඵල වූහොත් ලොව වඩා සංචාරය කිරීමේ කාලය අඩුවන බවන් ඇය හොඳින්ම දන්නවා. මරණයයි ඩොලර් 50,000යි අතැතිව සිටින මේ රූමත් තරුණියගේ සිත දෙලොවක් අතර දෝලනය වෙනවා. මේ දිනවල ඇගේ ජීවිතයේ වැඩි හරියක්ම ගෙවී යන්නේ නිව්යෝක් නුවර පිළිකාරෝහලක. රූපවාහිනී වැඩසටහනකින් පසු මේ අපූර්ව සූපවල් දිනියට ලොව පුරා රසික රසිකාවියෝ අපමණයි. අන්තර්ජාලයේ ඇගේ ඉන්ස්ටාග්‍රෑම් පිටුවේ වැඩි හරියක් තිබෙන්නේ ඇයට ආදරය කරන රසික රසිකාවියන්ගේ සුබපැතුම්. ඒ ජීවත් වීමට දිරිය වඩන්න. එහෙත් ඒව කිසිසේත්ම පිළිකාව ඇගේ ජීවිතයෙන් ඉවතට තල්ලු කිරීමට උපකාරී නොවන බව පාතිමා හොඳාකාරවම දන්නවා. ජනප්‍රිය සූපවේදිනියක ලෙස කටයුතු කරමින් සිටින කාලේ පාතිමාට තිබුණේ ඉතා ආකර්ෂණීය දිගු වරලසක්. පිළිකාව නිසා කළ විකිරණ ප්‍රතිකාරවල අතුරු බලපෑමක් නිසා ඇයට ඒ වරලස අහිමි වුණා. හැමෝම හිතන්නේ මම හරි නිර්භීත තරුණියක් කියලා. ඒත් ඇත්තටම කියනවා නම් මම හරි බයාදු චරිතයක්. මට ජීවත් වෙන්න ඉතිරි වෙලා ඇත්තේ තව අවුරුද්දක කාලයක් විතරයි කියලා වෛද්‍යවරු අනුමාන කළාට ඒ කාලේ ඊට වඩා අඩු වෙන්න ඉඩ තියෙන බව දැනුනහම හිතට දැනෙන්නේ පුදුමාකාර බයක්. නිව්යෝක් නුවර මගේම කියලා අවන්හලක් ආරම්භ කරන්න මගේ හිතේ කාලයක ලොකු හීනයක් තිබුණා. ඒත් ඒක දැන් නැහැ. ඒ හීන පිළිකාව මගෙන් උදුරා ගත්තා. ඒත් ලෝකයේ වටේ සංචාරය කරන්නන් රට රටවල කෑම වර්ග රස බලන්නත් මට තියෙන පුංචි හීනය නම් උදුරා ගන්න එකක් නැති වේවි කියලා මම හිතනවා. නාස්ති කරන්න ඇත්තටම මට කාලයක් නැහැ තමයි. මරණයට කලින් ඒ හීන හැබෑ කරගන්න ඕන. ජීවත් වීම යනු වෙනම කලාවක්. මරණයට සූදානම් වීම තවත් එකක්. පාතිමා එය මනවින් අවබෝධ කරගත්තා. අපටද එය අපූර්වට කියා දෙනවා.